අද මහ බැංකුව නිකුත් කරලා තියෙනවා ඔවුන්ගේ සංචිත ප්‍රමාණය මාර්තු මාසේ 31 වෙනිදා වෙනකොට සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන් 4ට අඩු වෙලා තියෙනවා ඩොලර් මිලියන් 4057යි අතේ තියෙන්නේ ඊට පස්සේ ඒකෙන් රත්තරන් මිලියන් 380ක් විතර අයින් වෙන්න වෙනවා ස්වප්න අය තව මිලියන් 836ක් විතර අයින් වෙන්න වෙනවා ඊළඟට අනිත් ඒෂියන් කරන්සි යුනිට් වල ණය තව මිලියන් 40ක් විතර අයින් වෙන්න වෙනවා මම මේ කියන්නේ පෙබරවාරි මාසේ තිබිච්ච ෆිගර්ස් වලට මොකද ඒවා මාර්තු 31ට දීලා නැහැ එහෙම වුණොත් පාවිච්චි කරන්න පුළුවන් සංචිත තියෙන්නේ 2900කට අඩු ප්‍රමාණයක් පාවිච්චි කරන්න පුළුවන් සංචිත තියෙන්නේ එතකොට ඒකත් එක්ක අද රුපියල අපිට ආරංචි වෙච්ච විදියට මහ බැංකුවෙම රුපියල් 203.790යි ඊළඟට අපි බැලුවොත් එහෙම මේක පොඩ්ඩක් ඉන්න සාමාන්‍ය වෙළඳ පොලේ විකිණෙන්නේ කීයටද කියලා උදාහරණයක් හැටියට ලංකා බැංකුවේ දැන් අපි බලමු මේ දැන් කීයටද කියලා විකිණෙන්නේ ඩොලර් එක දැන් ඩොලර් එක විකිණෙන්නේ ලංකා බැංකුවේ රුපියල් 205.65යි ලංකා බැංකුවේ ඒක තමයි ගන්න ඕන හොඳම රේට් එක 205.65යි එතකොට කාටත් පේනවා එක පැත්තකින් සංචිත අඩු වෙනකොට අනිත් පැත්තෙන් ඩොලරේ යගේ එන්නේ ඉහළ යනවා සංචිත අඩු වෙනවත් එක්කම ඩොලරේ කඩාගෙන වැටෙනවා දැන් මහ ලොකුවට කියපු කතාව තමයි චීන බැංකුවෙන් අපිට ඩොලර් බිලියන එකමාරක් හම්බුණා කියලා දැන් මේ අද නිකුත් කරලා තියෙන වාර්තාවට අනුව ඩොලර් බිලියන එකමාරක් හම්බුණා නම් මේ සංචිත වලින් සංචිත වැඩි වෙන්න ඕනේ දැන් ගිය මාසේ ඒ කියන්නේ පෙබරවාරි මාසේ ඉවර වෙනකොට තිබුණ සංචිත ප්‍රමාණය පෙබරවාරි මාසේ වෙනකොට තිබිච්ච සංචිත ප්‍රමාණය 4500යි එතකොට ඩොලර් බිලියන එකමාරක් හම්බුණා නම් මේක 6 වෙන්න බෑ 4 වෙන්න බෑනේ 4මාරද එකමාරක් එකතු වුණාම 6යි හැබැයි වෙලා තියෙන්නේ 4මාර 4 වෙලා එතකොට ඩොලර් බිලියන එකමාර හම්බු වෙච්චා ඒකට යටින් පොඩි නෝට් එකක් ගහලා තියෙනවා This does not include the swap facility signed with the People's Bank of China for RMB 10 billion අර අපි කියපු දේ අන්න අද මේ ඔප්පු කරලා මහ බැංකුවෙම කියලා තියෙනවා 7-5ක් ඩොලර් වලින් සංචිත වලට චීනෙන් ලැබුණ නැහැ කියලා. එතකොට ආණ්ඩුව මහා ලොකුවට කතා කරනවා. හරි රුපියල් 185ට අපිට මේ ඩොලරේ තියාගන්න පුළුවන් කියලා එක පැත්තකින් සංචිත කඩන් වැටෙනවා අනිත් පැත්තෙන් රුපියල් කඩන් වැටෙනවා. හැබැයි ගෙවන්න තියෙන ණය ප්‍රමාණය අඩු වෙන්නේ නැහැ එන්න වැඩි වෙනවා. ඉතින් අපි නැවතත් රජයට අනතුරු අඟවනවා කරුණාකරලා මේ පිළිබඳව ඔය කට්ටිය මේ මොලේ කල්පනා කරලා තීරණ තීන්දු ගත්තේ නැත්තම් ඕගොල්ලන්ට විතරක් නෙමෙයි මුළු රටේ ජීවත් වෙන සියලුම ජනතාවට මහා විශාල ඛේද වාචකයකට මූණ දෙන සිද්ධ වෙනවා. අපි ජනතාවාදී විපක්ෂයක් හැටියට උත්සාහ කරන්නේ මේ හැම වෙලාවම අපි මේක ගැන කතා කරන්නේ ආණ්ඩුවට කියන්න ආණ්ඩුවට බල කරන්න ආණ්ඩුව සමග මේ උන්ට මේ පෙන්නලා දෙන්න මේ ප්‍රශ්නේ ඔය කට්ටිය බේර ගන්න සිද්ධ වෙනවා එහෙම නැත්නම් මං කලින් කිව්වා වගේ මහ විශාල සමාජ දේශපාලන ප්‍රශ්නයකට මේ අපේ මේ රට වැටෙන්නේ ඉඩ තියෙනවා බොහොම සුබ සන්ධ්‍යාවක් අද අපි කෙටියෙන් මේ මගේ අදහස් දැක්වීම කරන්න බලාපොරොත්තු වෙනවා මේ පාම් ඔයිල් ගේන එක සම්පූර්ණයෙන්ම රජය විසින්
නවත්තලා තියෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගත්ත හදිසි තීරණයක් හැටියට තමයි ඒක ආණ්ඩුවත් කියන්නේ ඒ දේ කරේ. දැන් මෙතන මේ පොල් තෙල් විස වෙච්ච එක සම්බන්ධයෙන් තමයි කතිකාවත තිබුණේ. හැබැයි හිටි හැටියෙම පාම් ඔයිල් තමයි නැවැත්වේ. එතකොට මේක ඉස්සෙල්ලම කියන්න ඕනේ අපි විශ්වාස කරනවා තව ටික දවසකින් මේක නැවතත් තිබිච්ච තත්ත්වයට ගේනවා. මේ පාම් ඔයිල් තහනම ඉවත් කරනවා. ඉවත් කරලා නැවතත් මම කිව්වා වාගේ සමහර විට යම්කිසි ලයිසන් ක්‍රමයක් වෙන්න පුළුවන්, මොනවද මේ පර්මිට් ක්‍රමයක් වෙන්න පුළුවන්, දේශපාලනීකරණය කරලා ඒක නැවතත් ඉදිරිපත් කරනවා. ඒකට හේතුව තමයි හෙට අනිද්දා වෙනකොට මේ වියත්මගේ පුද්ගලයෝ මේ ආණ්ඩුවට උපදෙස් දෙන තේරුම් ගන්නවා මහපොළුවේ යථාර්ථය මොකද්ද කියලා. මහපොළුවේ යථාර්ථය තමයි පාම් ඔයිල් නැතුව අපි කියනවා ෆාස්ට් මූවින් කන්සියුමර් ගුඩ්, මේ එදිනදා භාවිතා කරන භාණ්ඩ බොහෝ දෙයක්, ආහාර භාණ්ඩ, සබන්, මේ සියලු දේ නිෂ්පාදනය කරන්න මේ පාම් ඔයිල් අවශ්‍ය වෙනවා. අපි ගමු ආහාර සම්බන්ධයෙන්. හෙට අනිද්දා අවුරුද්ද එනවා. අවුරුදු ආවත් නැතත් ජනතාවට වේල් තුනක් කොහොම හරි ආහාර ලබා ගන්න වෙනවා. එතකොට අපි දන්නවා මේ පාන්, ඊළඟට ඔය පේස්ට්‍රි වර්ග, බනිස්, මාළු පාන්, කිබුල බනිස්, කේක්, මේ සියලු දේ හදන්න මාජරින් පාවිච්චි කරනවා. එතකොට මේ මාජරින් හදන්නේ ලංකාවේ. මේවා පාම් ඔයිල් ගෙනල්ලා මේ පාම් ඔයිල් මාජරින් බවට ලංකාවේ නිෂ්පාදනය කරනවා. ඉස්සර කාලේ අපි පොඩි කාලේ මේ ඇස්ට්‍රා මාජරින් කියලා එකක් තිබ්බා. මම හිතන්නේ දැන් ඒක නැහැ. නමුත් වැඩිපුරම මේ මාජරින් හදන්නේ මේ පිරමිඩ් විල්මා කියන සමාගමෙන්. ඔවුන් අපිට ආරංචි විදියට යුනිලීව සමාගමේ තිබිච්ච ඒ මාජරින් නිෂ්පාදනය කරන සම්පූර්ණ ඒ කර්මාන්තය මොවුන් මිලදී අරගෙන තියෙනවා. එතකොට මාජරින් වැඩි හරියක්ම මේ මිලයට ගන්නේ ඔය බේකරි කරන කට්ටිය පිරමිඩ් විල්මා සමාගමෙන්. එතකොට යම්කිසි විදියකට පාම් ඔයිල් ආනයනය කිරීම ඔය කියන විදියට හදිසියෙම නැවැත්වුවොත් පිරමිඩ් විල්මා සමාගමේ මාජරින් කර්මාන්ත ශාලාව සහ පිරමිඩ් විල්මා සමාගම ලංකාවට වැඩිපුරම මං හිතන්නේ ඔවුන් තමයි පාම් ඔයිල් ආනයනය කරන්නේ. ඔවුන්ගේ සමාගම සමහර විට වැහිලා යන තත්ත්වයකුත් එයි. ඒක කිසිසේත්ම සිද්ධ වෙන්න ආණ්ඩුව ඉඩ තියන්නේ නැති නිසා නැවතත් මේ පාම් ඔයිල් ආනයනය කිරීමට රජය ඉඩ දෙනවා. හරි, දැන් මම බේකරි පැත්තෙන් කතා කරොත් එහෙම ඔය මාජරින් හදාන 75% විතර පාවිච්චි කරන්නේ පාම් ඔයිල්, 25% තමයි පොල් තෙල් පාවිච්චි කරන්නේ. මම ඔවුන් සමග සාකච්ඡා කරනකොට ඔවුන් කිව්වේ අත වශයෙන්ම පොල් තෙල් වැඩිපුර දැම්මොත් මේක අර මේ මේ මුඩු රහක් එනවා. ඉතින් ඒ නිසා ඒකට මිනිස්සු කැමති නැති නිසා පාම් ඔයිල් පාවිච්චි කරනවා. කෙසේ වෙතත් පොල් තෙල් අවශ්‍ය ප්‍රමාණය ලංකාවේ නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඒ මොන වුණත් දැන් පොල් තෙල් කන්න මිනිස්සු බයයි. මොකද පොල් තෙල් වල ඇෆ්ලොටොක්සින් තියෙන බව දැන් අනු මේ හොයාගෙන ඉවරයි. ඉතින් ඒ නිසා මේ පාම් ඔයිල් ගේන එක ඔය කියන විදියට නැවැත්වුවොත් එහෙම සම්පූර්ණයෙන්ම මේ බේකරි කර්මාන්තය වැහිලා යනවා කියලා තමයි ඔවුන් අපිට කියන්නේ. මොකද පාම් ඔයිල් නැතුව මාජරින් නැහැ, මාජරින් නැතුව බේකරි ප්‍රොඩක්ට් නැහැ. අනික් කතාව තමයි
අද මේ බන්දුල ගුණවර්ධන අපේ ආචාර්යතුමා කිව්වා පාර්ලිමේන්තුවේදී ඔවුන් බලාපොරොත්තු වෙනවා කියලා යම් කිසි මේ ලයිසන් ක්‍රමයකට බලපත්‍ර ක්‍රමයකට මේ පාම් ඔයිල් ලංකාවට ගේන්න ඉඩ දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා. දැන් අපි මේක පොඩ්ඩක් විශ්ලේෂණය කරමු. එතකොට වැඩිපුරම කවුද පාම් ඔයිල් ගේන්නේ? ඒ කියන්නේ තොග වශයෙන් ගෙනල්ලා විශාල කර්මාන්ත ශාලාවලට පාම් ඔයිල් ගේන අර අපි කිව්වා වාගේ පිරමිඩ් විල්මාස් වගේ සමාගම තියෙනවා. ඊට පස්සේ තව කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අරුණහම ලොකු ලොකු කම්පැනි, ඒ කියන්නේ බිස්කට් හදන කම්පැනි වගේ එව්වා. ඒගොල්ලෝ ආනයනය කරනවා. නමුත් අපි ගත්තොත් මේ වඩේ හදන පුද්ගලයෙක්, එහෙමත් නැත්නම් මුරුක්කු හදන පුද්ගලයෙක්, එහෙමත් නැත්නම් තව මොහක් හරි ඔය අවුරුද්දට කොකිස් හදන කට්ටිය, ඒ වාගේ සුළු ව්‍යාපාර කරන දසදහස් ගාණක් මේ රටේ ඉන්නවා. සමහර විට ඊටත් වැඩි ඇති. ඔවුන් සාමාන්‍යයෙන් මේ පාම් ඔයිල් ලබා ගන්නේ තොග වෙළඳ පොලෙන් නොයෙකුත් ආනයන කරුවන්ගේ. එතකොට ආණ්ඩුව කොයි ආකාරයටද මේ බලපත්‍ර දෙන්න බලාපොරොත්තු වෙන්නේ? කවුද බලපත්‍රයක් ගන්න සුදුසුකම් ලබන්නේ? අපි දැක්කා ඔය 977 කාලෙත් බලපත්‍ර ක්‍රමයට තමයි සියලුම දෙයට අවසර දුන්නේ. એટલે මේ බලපත්‍ර ක්‍රමයට අවසර දෙනකොට මේක දේශපාලනීකරණය වෙනවා. මොකද කවුරු හරි ගිහිල්ලා කිව්වොත් එහෙම මට බලපත්‍රයක් දෙන්න, මට පාම් ඔයිල් ගේන්න ඕනේ කියලා, එතකොට කාට හරි කියන්න පුළුවන් ඔයා සජබේ බිනිහෙක්, ඔයාට දෙන්නේ නැහැ, ඔයා පොහොට්ටුවට වැඩ කරේ නැහැ, පොහොට්ටුවට වැඩ කරපු කට්ටියට තමයි අපි පාම් ඔයිල් දෙන්නේ, ලයිසන් එක දෙන්නේ. එහෙම නැත්නම් කියන්න පුළුවන් හරි අපි ඔයාට ලයිසන් එක දෙන්නම්, හැබැයි ඔයා පොහොට්ටුවට වැඩ කරන්න ඕනේ මෙන් ඉදිරියට කියලා. එතකොට කොයි වෙලාවෙ හරි දේශපාලනඥයෙක්ට බලය දුන්නොත් තීරණය කරන්න කාටද මම මේ අවස්ථාව ලබා දෙන්නේ කියලා, ඒක දේශපාලනීකරණය වෙනවා වෙනවාමයි. හරිනේ? මොකද දැන් උදාහරණයක් හැටියට බලන්න, මේ සමෘද්ධි ව්‍යාපාරයකම උදාහරණයක් හැටියට. එතකොට ඒක දේශපාලනඥයාගේ අතේ තමයි තියෙන, කාටද මේක දෙන්නේ. එතකොට එයා කියනවා, ඔහේ මට වැඩ කරනවා නම්, පොහොට්ටුවට ආධාර කරනවා නම් මං ඔහෙට මේ මේ සමෘද්ධිය එක දෙන්න. එහෙමත් නැත්නම් උදාහරණයක් හැටියට වැලි පර්මිට් ගන්නවා නම්, පස් කපන්න පර්මිට් ගන්නවා නම්, පාර්ලිමේන්තුව අපි හැම වෙලාවෙම මේ ගැන කතා කරනවා. කාටද මේ වැලි පර්මිට් දීලා දෙන්නේ? කාටද පස් කපන පර්මිට් දීලා දෙන්නේ? මේ පර්මිට් ක්‍රමය කියන්නේ දේශපාලනය කරන එක සම්පූර්ණයෙන්ම වෙළඳපොළ. ඒතර දේශපාලනය කර වෙළඳපොළ දේශපාලනය කිරීම හරහා මේ තියෙන ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ තෝරාගත්ත තමන්ගේ ගජමිතුරන් තවත් ශක්තිමත් කිරීම සඳහා උපාය මාර්ගයක් කරගන්නවා මේ බලපත්‍ර ලබා දෙන්නේ. එතකොට කාටද බලපත්‍ර ලබා දෙන්න ඕනේ? හරි, කොයි ආකාරයටද බලපත්‍ර ලබා දෙන්න ඕනේ කියන එක දේශපාලන තීන්දුවක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා අපි දකින්නේ නැහැ තිරසාර සහ තරණකාරී වෙළඳපොළක මේ පර්මිට් හරහා, බලපත්‍ර හරහා පාම් ඔයිල් ගේන මේ ගන්නවයි කියන ක්‍රියාමාර්ගය කිසි දිනකත් සාර්ථක වෙයි කියලා. අවසාන වශයෙන් කියන්න ඕනේ, දැන් මේ පාම් ඔයිල් කටුපොල් මේ වගාව සම්පූර්ණයෙන්ම නවත්තන්න කියලා තියෙනවා. ඊට පස්සේ මේ පැල කරලා තියෙන පාම් ඔයිල් ගස් ගලවන්න කියලා නියෝග කරලා තියෙනවායි කියලා රජය කියනවා. දැන් අත වශයෙන්ම ඔය පාම් ඔයිල් වවන්න කියලා, විශාල ලෙස වවන්න කියලා අවසර දීලා ඒක දිරිගැන්නුවේ කවුද? මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2014. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමයි මේ කොම්පැනි වලට කිව්වේ පාම් ඔයිල් වවන්න කියලා. ඒ කිව්ව විතරක් නෙමෙයි, හෙක්ටයාර් 20,000ක පාම් ඔයිල් වවන්න කියලා ඒ කට්ටියව දිරිගැන්නුවා. මේවා ගොඩක් තියෙන්නේ කොළඹ කොටස් වළඳ පොලේ ලයිස්තුගත සමාගම්. එතකොට අද වෙනකොට මේ කට්ටිය පාම් ඔයිල් හෙක්ටයාර් 11,000ක් දැනටමත් වගා කරලා තියෙනවා.
ඔවුන්ගෙන් අපි ඇහුවම ඔවුන් කියන්නේ අවුරුදු 50ක් තිස්සේ මේ පාම් ඔයිල් වගා කරලා තියෙනවා මේ පිළිබඳව රජය යම්කිසි තීරණයක් ගන්නවා නම් ඒ තීරණය ගන්න ඕනේ මේකද මේ රජයමනේ ඔවුන්ට අවසර දුන්නේ මේක කරන්න අඩුම ගානේ සාකච්ඡා කරලා ඔවුන්ට වන්දි ගෙවලා මේ මේ ප්‍රශ්නේ මේ ඉස්සරහට අරගෙන යන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා අපි දකින්න විදියට මේ පොල් තෙල් පාම් ඔයිල් ප්‍රශ්නේ නිසා මේක හරියට තේරුම් ගත්තේ නැති නිසා මේ කබලෙන් ලිපට තමයි ජනතාව වැටිලා තියෙන්නේ. හරි? පොල් තෙලුත් නැහැ, මාජරිනුත් නැහැ, පාම් ඔයිලුත් නැහැ. අන්තිමට කොකිසුත් නැහැ. මේ මුං කැවුම් ගන්න මුං ඇටත් නැහැ. කැවුම් බදින්න තෙලුත් නැහැ. සම්පූර්ණ මේ අනාගෙන මේ පටලෝගෙන මේ ආණ්ඩුව ඉන්න බව තමයි අපිට පේන්නේ. ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නවා නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට අපි කියන්න කැමති ජනාධිපතිතුමනි කවුරු හරි කියපු පළියට හිටි හැටියෙම මෙව කරන්න එපා. හරි එකපාරක් ඔබතුමා මේක කරලා ඒ පාරක් මේ වෙච්ච වින්නැහි අපි දැක්කා. මොකද්ද? රුපියල් 50ට තිබිච්ච සීනි බද්ද 725ට අඩු කරා. 725ට අඩු කළා විශාල කලබගෑනියක් සිද්ධ වුණා. තාම මේ පිළිබඳව බොහෝහාරික වාර්තාවක් අපි ඉල්ලලා තියෙනවා. ආණ්ඩු ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ වගේම තමයි දැන් මෙතන මේ පාම් ඔයිල් ආනයනය එක පාරට කිසිම සාකච්ඡාවක් නැතුව පාම් ඔයිල් පාවිච්චි කරන ඒ කර්මාන්තකරුවන් සමග හෝ පාම් ඔයිල් ඒ බේකරි කණ්ඩායම් සමග හෝ ජනතාව නියෝජනය කරන කණ්ඩායම් සමග හෝ රජයේ මුදල් අමාත්‍යාංශය සමග හෝ වෙළඳ අමාත්‍යාංශය සමග හෝ කිසි කෙනෙක් සමග සාකච්ඡා කරන්නේ නැතුව හිටි හැටියම හදිස්සියම මේ තීරණ අරගෙන තියෙනවා. ඒක කවදාකවත් මෙව්වා තිරසාරව ඉස්සරහට අරගෙන යන්න පුළුවන් ප්‍රතිපත්තිමය තීරණයක් වෙන්නේ නැහැ. ඉතින් අපි රජයට කියනවා කරුණා කරලා මේ ජනතාවට ජීවත් වෙන්න පුළුවන් විදිහේ පරිසරයක් නිර්මාණය කරන්න මේ තෙල් සම්බන්ධයෙන්. මේ අනිත් එක තමයි මේ ඉදිරිපත් කරලා තියෙන අවකාශයෙන් නොයෙකුත් පුද්ගලයන්ට මේ ඔවුන්ට වාසි වෙන විදියට මේ සති කිහිපේ තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්න අවස්ථාව නොදෙන්න කියලා. ඒ කියන්නේ සීනි වලත් ඕකයි උනේ. දැන් මොකද මම කිව්වා වගේ මේ 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 අත්හිටවලානේ මේක තහනම් කරලා තියෙනවානේ මේ පාම් ඔයිල් ආනයනය කරන එක. තව ටික දවසකින් පාම් ඔයිල් ගේන එක තහනම ඉවත් කරනවා. හරි. එතකොට මේ කාල පරිච්ඡේදය තුල සමහරුන්ට පුළුවන් වෙයි ලංකාවේ ස්ටොක් තියෙනවනම්. කවුද දන්නේ කොච්චර ස්ටොක් තියෙනවද කියලා? කවුරු කාවද මේ ස්ටොක් තියෙන්නේ? එද මේ ස්ටොක් එක තියෙන කෙනා අද කීයටද හෙට වෙනකොට පාම් ඔයිල් විකුණන්නේ? හරි. විශාල අතිවිශාල ලාභයක් ලබා ගන්න පුළුවන් නේද? හරි. ඉතින් මේවා පිළිබඳව ජනතාව හෙට අනිද වෙනකොට දැනුවත් වෙයි. නමුත් එහෙම දෙයක් සිද්ධ වෙන්න ඉඩ තියන්න එපා කියලා අපි රජයට අවවාද කරනවා. එච්චරයි ගැන කියන්නේ. මුල් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.